හෙරවත් මිට්ටු. මේ රටේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ කියන බල තුනම තියෙන ජනතාවට. ඒ කියන්නේ මේ රටේ පරමාධිපත්‍යය තියෙන්නේ මහ ජනතාවට. ඒ නිසා මහ ජනතාව තමයි තමන්ගේ විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ. මිට්ටුරුනි සාමාන්‍යයෙන් අපේ රටේ මේ බලය ක්‍රියාත්මක කරන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ හරහා. නීති හැදීමත් ඒ වගේම පවතින නීති යාවත්කාලීන කිරීමත් කරන්නේ පාර්ලිමේන්තුව හරහා. මේ සඳහා තමන්ගේ නියෝජිතයෝ 225ක් පත් කරනවා මේ රටේ ජනතාව. හැබැයි කනගාටුවට කාරණේ තමයි ලෝකයේ වැඩිම වියදමක් දරලා නඩත්තු කරන හරක් පට්ටිය තියෙන ලංකාවේ. විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 70%කට අධික පිරිසක් ඕලෙල්වත් අසමත් පිරිස්. මිත්තෝරණි මේක ගැන පුදුමිතු නැහැ කියලා සමහර කෙනෙක් කියන්න පුළුවන්. මොකද මේ වෙනකොටත් විධායක ජනාධිපතිවලා ඉන්න පුද්ගලයාත් විශාල වශයෙන් අධ්‍යාපන සුසුකම් තියෙන පුද්ගලයෙක් නෙමෙයි. මිනීමරු මරා කියන්නේ ලංකාවේ ඉන්න ඕලෙවල් අසමත් එකම පෙරක දෝරුව. විශේෂම මේ වර්තමාන ආණ්ඩුව තුළ විශාල වශයෙන් මීහරක්ට විශාල තැනක් තියෙනවා. ඒකට හේතුව තමයි මරත් ගෝටත් කැමති නෑ උගත් බුද්ධිමත් නිදහස් අදහස් තියෙන මිනිස්සුන්ට අවස්ථාව දෙන්න. මේ වෙනකොට මේ ආණ්ඩුවේ ඉන්න හොඳම හුරතලෙක් තමයි සනත් නිසාන්ත. විශේෂයෙන්ම මුළු මේ වෙනකොට මුළු පුත්තලම විශාල විනාශයක් කරා තල්ලු කරමින් ඉන්න සනත් නිසාන්ත කියලා කියන්නේ බරපතල ලෙස අපරාධ කරන කුපාඩි පාදඩේ කියනක මේ වෙනකොට පුත්තලම ජනතාව සාක්ෂි සහිතව දන්නවා. හැබැයි පහුගේ දවස්වල ඔබට මතක ඇති කාඩිනල් මැල්කම් රංජිත් වැදගත් ප්‍රකාශයක් කරා. ඔහු කිව්වා පාස්කු කොමිසම සම්බන්ධයෙන් තීන්දු ගැනීමට පත් කළ තියෙන කොමිටියේ සමහර ඕලෙල්වත් අසමත් මීහරක් ඉන්නවා. ඒ නිසා මේ ඕලෙල් අසමත් මීහරක් දෙන තීන්දු තමන් පිළිගන්න සූදානම් නැහැයි කියන කාරණේ. කෙසේ වෙතත් කාඩිනල් මැල්කම් රංජිත්ට මේ මොහොතේදීවත් යථාර්ථය තේරීම ඉතාමත් වැදගත්. මොකද එක් අවස්ථාවකදී ඔහු මිනීමරු මරත් ගෝටත් බලයට ගේන්න විශාල වශයෙන් උත්සාහ කරා. කෙසේ වෙතත් සරත් නිසාන්ත මේ වෙනකොට මුළු පුත්තලමම මහා විනාශයක් කරා තල්ලු කරමින් ඉන්නවා. මේ කුපාඩි වැඩේ සඳහා මේ වෙනකොට ප්‍රදේශයේ ඉන්න පොලිස් නිලධාරීනුත් ඍජුව සහ වක්‍රව උදව් කරනවා. අපේ රටේ සාමාන්‍ය මිනිසු පිළිගන්න කාරණයක් තමයි සිවිල් සේවා විභාගය පාස් කරන්නේ උගත් බුද්ධිමත් පිරිසක් මොවුන් වෘත්තීය ගරුත්වය සම්බන්ධයෙන් උනන්දුයි ඔවුන් සාමාන්‍යයෙන් පාදඩ කුපාඩි වැඩවලට සම්බන්ධ වෙන්නේ නැහැයි කියලා. හැබැයි පුත්තලම මේ වෙනකොට ඉන්න දිසාපතිතුමා නොම්බර් එකේ හොරෙක් පාදඩේ කුපාඩි විශේෂයෙන්ම ඔහු මේ මොහොත වෙන විට සනන් නිසාන්ත කියනවනම් හෙළුවෙල්ලෙන් පාරේ වුණත් යන්න ලෑස්තියි කියලා මේ වෙනකොට පුත්තලමේ මිනිස්සු දන්නවා. පහුගිය දවස්වල සනත් නිසාන්ත පුත්තලමේ තියෙන එකම පන්සලේ හාමුදුරු එක්ක විශාල වශයෙන් ගැටුම් ඇති කරගත්තා. මේ පිරිවෙනට පැනලා කීප අවස්ථාවකදී හාමුදුරන්ට තර්ජනය කරලා පහර දෙන්න උත්සාහ කරලා හත් පොලේ ගාගත්තා. ඊයේත් ඒ වගේම මෝඩ මීහරක් වැඩක් කරා. ඔහු මේ සඳහා යොදාගත්තේ තමන්ගේ අනියම් පෙම්වතිය. ඒ කියන්නේ මල්රාණි. මල්රාණි යවල මහු උත්සාහ කරා තමන්ට අවශ්‍ය කරන ආකාරයට හාමුදුරුව අපහසුවට පත්වෙන වීඩියෝ එකක් හදන්න. හැබැයි හාමුදුරුව මීට වඩා බලවත් වුණා. කොහොම හරි පන්සලේ තිබෙන සීසී කැමරාවලට මේ කාන්තාවන් අහු වුණ. ගමේ හිටපු මිනිස්සු මේ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේ පිරිස පසුව පොලිසියට බාර දුන්නා. අදාළ කාන්තාවන් ප්‍රසිද්ධියම මාධ්‍යයට ප්‍රකාශ කර හිටියා තමන් මේ ස්ථානයට එව්වේ දිසාපතිගේ උපදෙස් මත මල්රාණි කියන කාරණය. මල්රාණි කියලා කියන්නේ පුත්තලම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගණිකා නිවාස කරන කාන්තාවක්. ඒ වගේම ඇය යටතේ වැඩ කරන කාන්තාවෝ දෙදෙනෙක් තමයි පන්සලට ඇවිත් තිබුණේ. පස්සේ අදාළ කාන්තාවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වුණා මල්රාණි මේ දේ කරේ බොහොම පැහැදිලිව සනත් නිශාන්තගේ උපදෙස් මත දිසාපතිගේ මඟ පෙන්වීම යටතේ කියන කාරණය. හැබැයි පොලිසිය මේ වෙලාවේ බරපතල කුපාඩි වැඩක් කරා. මුලින්ම ඔවුන් දිසාපතිගේ නම හැංගුවා. හැබැයි මල්රාණි අඬ කියන්න පටන් ගත්තා තමන්ට මේ වැඩේ කරගෙන යන්න උදව් කරන්නේ වෙන කිසිම කෙනෙක් නෙමෙයි සනත් නිශාන්තත් සනත් නිශාන්තගේ අඹුවත් කියන කාරණේ. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ රටේ ගණිකා නිවාස නඩත්තු කිරීම බරපතල වැඩ වරදක්. සාමාන්‍යයෙන් මහාධිකරණයේ ඉදිරියෙන් නඩුපරවල කුට්ටණය සඳහා අවම වශයෙන් 50,000ක දඩයක් ගහන්න පුළුවන්. මල්රාණි බොහොම පැහැදිලිව කිව්වා තමන්ගේ මේ ව්‍යාපාරවලින් එන මුදල්වලින් කොටසක් තමන් සනත් නිශාන්තට දෙනවා. ඒක දෙන්නේ ඔහුගේ බිරිඳ හරහයි කියලා. ඉන්පස්සේ පොලිසිය කරේ සනත් නිශාන්තගේ බිරිඳත් ගෙනල්ලා කට උත්තර ගත්තා. හැබැයි පොලිසිය බොහොම පැහැදිලිව
කිසිම හිරිගිතක් නැතුව මේ වෙලාවේ සනත් නිශාන්ත බේරගන්න උපායකට ගියා. ඔහු කරේ සනත් නිශාන්තගේ බිරිඳ මේ නඩුවේ නිදහස් කළා මල්රාණි ඇතුළු කාන්තාවන් 3 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරා ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයි. හැබැයි සත්‍ය වශයෙන්ම මේ ගණිකා නිවාසය කළමනාකරණය කරේ සනත් නිශාන්තගේ හොර අඹුව සමග නීත්‍යානුකූල අඹුව. මේ වෙනකොට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාට සම්පූර්ණ වැරදි චිත්‍රයක් තමයි අද දිනේ ලබා දීලා තිබෙන්නේ. මේ වෙනකොට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ලබන සඳුදා විශේෂ නීතිඥෙක් මාර්ගයෙන් ප්‍රදේශයේ ජනතාව උත්සාහ කරමින් සිටිනවා. මල්රාණි විතරක් නෙමෙයි, මේ සනත් නිශාන්තත් සනත් නිශාන්තගේ අඹුවත් මේ සඳහා අත්අඩංගුවට ගන්න කියන කාරණේ. කෙසේ වෙතත් මිත්වරුනි, දවසින් දවස අපේ රට බල්ලට යනවා, බල්ලෝ පාලනයට එනවා. මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද විධායක වස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට. ඒ නිසා මේ කාල කන්නික්‍රමය වෙනස් කරන්න පුළුවන්. එකට නායකත්වය දිය හැකි. පුද්ගල වෙනසක් නෙමෙයි, ප්‍රතිපත්තිමය වෙනසක් කළ හැකි. සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි, අරගලයට ජයග්‍රහණය කමිටු බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය.